දැන් ඉන්නේ එක පසකට වෙන්න ඉහලින් ස්මාර්ට් එක. දැන් ගොඩට හැම අපි දා 1900 බල ගණන් වල හදපු මේ වික්ටෝරියා ජලාශය. ඒ කියන්නේ දැම්ම ඉතුවේ මේ අටවණු තෙල් දිය නගරේ තමයි ඔයාලට පේන්නේ පහලින්. ඒත් එක්කම මේ එහි ඒ කියන්නේ අපි තුමු කෝ පැත්තේ හිටු මිනිස්සු එයාගේ අටවණු ඉඩම් හේතුවෙන් එයාලා තමයි දැන් දෙයිගස් මේ 27 කණ්ඩේ මයිංගනේ හඳුන්ගම ප්‍රතිවලට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ මේ වික්ටෝරියා ජලාශයෙන් හින්දා මේ ඉඩම් අහිමි වූ ජනතාවගේ මේ ජීවන ඒ කියන්නේ ජීවිත කාලය දැන් ගෙවෙන්නේ අතන කොත් එහෙම ඒ කියන්නේ ව්‍යාපාර පැතිවල දැන් එතන කොත් එහෙම මේ පැත්තේ මිනිස්සු තමයි දැන් දෙහිත් කණ්ඩිය මේ සිරිපුර මයිංගන යාගේ පැතිවලට ඉඩම් හම්බෙලා රජය විසින් මේ යටවුණ කට්ටියගේ ඉඩම් වෙනකොට තමයි එයා හම්බෙලා තියෙන්නේ. ඒ මිනිස්සු කලින් ඒ කියන්නේ යටවුණ පැරණි තෙල් දෙන නියම තමයි මේ පහලින් තියෙන්නේ. අතන කොත් එහෙම ඉස්සර තෙල් දෙන නගරයයි දැන් තෙල් දෙන නගරයයි වෙනසක් තියෙනවා. ඒවා ඒක හේතුව මේ ජලාශයේ හිඳ මේ ඒ ප්‍රදේශ යටවීම. ඒක අතන කොත් එහෙම මේක වතුර අඩු කාලවලට තරින් නගරයේ නටබුන් දැක ගන්න පුළුවන්. ඒත් අපි දැන් ආවේ මේ වර්ෂාදික් කාලයක් හින්දා මේ ඒක අපි දැනගන්න බෑ. ඉතින් ඔත් එහෙම මේ වර්ෂා වඩු කාලයක આવොත් එහෙම පැරණි මේ මේ නගරයේ පාරම පාලම් ගොඩනැගිලි නටබුන් ඒ වගේ තාමත් දක්නට ලැබෙනවා. මේ සාමාන්‍ය අපිට වසරේ පෙමරවාරි ජනවාරි වගේ කාලවල આવොත් එහෙම අපිට ඒක දැක ගන්න පුළුවන්. අපි හිතමු මේ ඊළඟන පාර ඒ වගේ කාලයකදී මේ පාරේ අපේ ආලට නම් අද්දකීම ලබා ගන්න යන්නේ ඉදිරියට.